විස්තර පත්තරේ හරිම වෙලාවට පත්තරේ බලමු අයිබෝ අද 2016 මැයි මාස 16 වෙනි සෙනසුරා අපිට මේ වෙන විට දවසින් දවස අපේ විස්තර පත්තරේට ටීවී දෙනතට බොහෝම හොඳ සුබපැතුම් ප්‍රතිචාර ලැබෙමින් පවතින. ඒවා බොහෝම සතුටින් නියතමාණින් අපි බාර අරගෙන අදත් අපි බලමු පත්තරේ විස්තර පත්තරේ. මුලින්ම අපි දිනමින පත්‍රයේට එහෙම නැත්නම් දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. බොහෝම වටිනා කියමනක් ක්‍රියාත්මක වෙනවා නම් බොහොම වටිනා දෙයක්. රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා උපායිදාරින් සොයන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතුයි. අපේ ජනාධිපතිතුමා තමයි මේ ගැන සඳහන් කරන්නේ. පහුගිය කාලවල මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ විවිධ මත විවාද තර්ක විතර්ක බොහෝමයක් සිද්ධ වුණා. මේ පවතින සමාජ ක්‍රමයට ලෝකයේ පවතින මේ ගෝලීය ක්‍රමයට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක තේරුම් අරගෙන තමයි රැකියා උපාධිධාරීන් සොයන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු කියලා ජනාධිපතිතුමා කියනවා. බොහොම හොඳයි ක්‍රියාත්මක කරනවා නම් ජනාධිපතිතුමාට අපේ ආචාර්යයි. ඊළඟට COVID-19 අරමුදලේ ශේෂය රුපියල් බිලියනෙ ඉක්මවයි. COVID-19 අරමුදලේ ශේෂය රුපියල් බිලියනෙ ඉක්මවයි. අපි දැක්කම ඊයේ පෙරදා ජනාධිපතිතුමාත් මාස 3ක වැටුප් පරිත්‍යාග කරලා තිනවා. ඊළඟට නුවන් කොඩිකාර වාර්තා කරනවා දිනමිනට වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ජූලි 31 දක්වා සහන කාලයක්. මැයි ජූනි ජූලි 31 දක්වා වාහන ආදායම් බලපත්‍ර දැන් මේ තියෙන අවිහිරතාවයන් එක්කලා ඇත්තටම මිනිස්සුන්ට ගමනක් නිවුණක් යන්න බෑ. අදාළ රාජකාරී ස්ථානයකට යන්න බෑ. බොහොම වටිනවා මේ වාගේ දේවල්. හැබැයි තින් පොලිසිය මගදී අල්ලා ගන්න එහෙම එපා. දනුස්ක ගොඩකුඹුර තමයි මේ වார்த்தාව ගෙනෙන්නේ. රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේදී. රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේදී. මිහින්තලේදී තමයි අපේ පොසොන් ඇරඹුනේ. බුදුදහම ශ්‍රී ලංකා ද්වීපයට මිහින්තලේට තමයි පැමිණෙන්නේ. ඒ සුද්ධ වූ භූමියේම රාජ්‍ය පොසොන් උත්සවය තියෙන එක ගැන බොහෝම සතුට වෙනවා. බොහෝම සතුට වෙනවා. අපි নমස්කාර කරලා සියලුම මහා සංඝ රත්නයටත් ආරාධනා කරනවා. පොසොන් උත්සවයේ මිහින්තලේදී ඔබ වහන්සේලාගේ දායකත්වයෙන් සහභාගීත්වයෙන් සිදු කරන්න කියලා. ඊළඟට තෝරාගත් ගමනාන්ත වලට විදේශ තැපෑල අද සිට නුවන් කොඩිකාර තමයි මේ වාර්තාව ගේන්නේ. තෝරාගත් ගමනාන්ත වලට විදේශ තැපෑල මම හිතන්නේ මේ දවස් ටිකේම මේ මාස කිහිපෙම විදේශ තැපෑල නතර වෙලා තිබුණා. ඔන්න සුභාරංචියක් විදේශ තැපෑල ක්‍රියාත්මකයි. ඊළඟට නුවන් කොඩිකාර ගේන වාර්තාව බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල ප්‍රදේශ නැවත විවෘත කරේ. දැන් හුදකලාකර ගම්මාන ශ්‍රී ලංකා ද්වීපයේ තවදුරටත් ක්‍රියාත්මක නැත. බොහෝම සතුටුයි මේ තත්ත්වය ඉදිරියටත් පවත්වා ගන්න අපට ශක්තිය ලැබේවා. ඒ වගකීම ඔබ සතුයි මා සතුයි. ඊළඟට තවත් වාර්තාවක් ගේනවා වැල්ලවාය විශේෂ GIR ගරුසිංහ. මීට ඉහතදීත් අපි මේ කතාන්දරය කිව්වා. වන අලි ප්‍රහාරයකින් මිනිපුර ගමදී ගොවියෙක් මරුට. අලි ප්‍රශ්නය ලංකාවට අලිමාලි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විසඳුම් හොයා දෙන්න බලධාරිනි අපි ඉල්ලා සිටිනවා. වනාලි ප්‍රහාරයකින් මිනිපුර ගමදී ගොවියෙක් මරුට. ඊළඟට අපි යොමු වෙනවා තවත් පිටුවකට. පොලිසිය නිරන්තරයෙන්ම මේ දිනවල ජනතාවගේ ආදරයට ගෞරවයට ප්‍රශංසාවට ලක් වෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නෙමෙයි ත්‍රිවිධ හමුදාවම. නමුත් මේ පාස්කුදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී ගයන් කුමාර වීරසිංහ වාර්තා කරනවා. පොලිසිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට නොහැකි වුණා. මේ ඇතුලේ තියෙන දේවල් දැන් ටික 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 එළියට එනවා. අවුරුද්දක් දැන් ගත වෙලා තියෙනවා. බලමු මේ කොමිසමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය සහ වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් මොනවද කියලා.
දුමින්ද අලුත් ගෙදර සාකච්ඡා කරන දෙන්න දෙපැත්තේ සීබී රත්නායක අපේ ඇමතිතුමා කියනවා මැති සබය කැඳවන්න අවශ්‍ය නැහැ මොකද මේ දවස්වල මැති සබය කැඳවන්න කී කියා විවිධ පැති වලින් විවිධ ඉල්ලීම් එනවනේ දැන් මං හිතන්නේ ඒකින්ද තමයි සීබී රත්නායක ඇමතිතුමා කියන්නේ මැති සබය කැඳවන්න අවශ්‍ය නැහැ කියලා එතකොට නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ කේකේ පියදාස මහත්මයා කියනවා මැතිවරණයකට යාම සුදුසු නැහැ අර පැත්තෙන් කියනවා මැති සබේ කැඳවන්න අවශ්‍ය නැහැ මේ පැත්තෙන් කියනවා මැතිවරණයකට යාම සුදුසු නැහැ හැබැයි ජනතාව කියන්නේ මැතිවරණේ අපිට දැම්ම එපා කොරෝනා වසංගතය අවසන් කරගමු කියලා කෝකද හරි තීරණය ඔබ සතුයි ඊළඟට අපි යනවා තවත් පිටුවකට ගාමිණී ජයසිංහ තමයි මේ වාර්තාව ගෙනෙන්නේ හිටපු ඇමති සෙහාන් සේමසිංහ මහත්මයා තමයි මංගල රටට ද්‍රෝහි පනත් පාර්ලිමේන්තුවට ගෙනා කෙනෙක් භයානකයි කතන්දරේ මංගල රටට ද්‍රෝහි පනත් පාර්ලිමේන්තුවට ගෙනා කෙනෙක් එතකොට මේ පාර්ලිමේන්තුවේ මේ අය ඉන්නේ නැද්ද මේක ද්‍රෝහි පනතක් කියලා මේක සම්මත කරගන්නේ කොහොමද ඊවගෙන පොඩ්ඩක් අපි හිතන්න වෙනවා මේ කට්ටියම ඔක්කොම එකම රැළ ඊළඟට මනුෂ නානයක් කර අපි හිටපු මන්ත්‍රීතුමා කියනවා ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගන්න විපක්ෂය දඩයම් කරනවා විපක්ෂයේ කට්ටිය ඉන්නකොට ආණ්ඩුවට කෑ ගහනවා ආණ්ඩුවේ කට්ටිය විපක්ෂයට ගියාම ඒ පවතින ආණ්ඩුවට කෑ ගහනවා රැවටෙන්නේ රවටන්නේ අපිවමයි අන්න ඒක අපි තේරුම් ගන්න ඕන හොඳට ඊළඟට අපි ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 925ට නැගී 477කට සුවයි මරණ නවයයි ඉලක්කමෙන් ඉලක්කම එකතු වෙවි ඉලක්කම් 4ට ආසන්න වෙමින් පවතිනවා අපිට තේරුම් ගන්න අමාරුයි කොරෝනා 925ට 1000ට ආසන්නයි එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒකමම සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා හෙට දවස පුරා රටටම ඇඳිරි නීතිය හෙට ඉරිදා දවස ඇඳිරි නීතිය ගෙදරින් යන්නම ඕනේ නැහැ පහුගිය දවස්වල එළවලුෙම හැදුවනේ පොඩ්ඩක් හෙට පුළුවන් ඒවට සාර්ථක කරන්න වතුර දාන්න රංග ඕනේ නැහැ දැන් මේ දවස්වල හොඳට වහිනවා හෙට ගෙදරින් ඉඳගෙන එළවලු පැල ටික බලා ගන්න මහමග විදුලි කණුවක බැඳ පුතා පියාට පහර දෙන මේ පුතා තමයි පියාට පහර දීලා තියෙන්නේ මේ වගේ අපි සාකච්ඡා කරලා බලනකොට බොහෝ අඩුපාඩු ඒව ඇතුලේ තියෙනවා ප්‍රශ්න ඒව ඇතුලේ තියෙනවා මේ දරුවට උනත් ඉවසීමේ සීමාව නැති වෙන්නේ ගෙදර දොර කරදර අම්මට කරදර කරනවා නංගිලාට මල්ලිලාට කරදර කරනවා බීගෙන ඇවිල්ලා සීමාව අසීමිතව ඉදිරියට ගිය අවස්ථාවක් නමුත් තාත්තා කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ තාත්තත් මේ දරුවෝ මේ මගේ බිරිඳ කියන එක මතකේ තියාගන්න ඕන සුරා සොඬ ඊළඟට ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය කියන වාර්තාව පාතාල නායක ආමි සම්පත් තව 8ක් එක්ක කොටුවේ මේ පාතාලේ අපි හිතන්නේ නැති තරම් ප්‍රමාණයක් මේක විසිරිලා තියෙන්නේ ශ්‍රී ලංකාව පුරාම විසිරිලා මේ පාතාල නායක ආමි සම්පත් තව 8ක් එක්ක කොටුවේ දැන් ඔහම කොටුවිච්ච අය අර ඇතුලේ කොච්චර ඉන්නවද ඒ වුණාට එළියේ මේ කටයුතු සියල්ල සිද්ධ වෙනවනේ අනේ මන්දා ඉතින් අපේ ආරක්ෂක අංශත් මේ පසුපස දුවනවා එලවනවා අත්තර උඟට ගන්නවා ආපහු මේ පාතාලේ වැඩි වෙනවා කියන්න දේවල් නැහැ ඊළඟට තව වාර්තාවක් තියෙනවා පුෂ්පකුමාර ජයරත්න පහුගිය දවස්වල අර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකතුමාගේ ස්ථාන මාරුවක් ගැන සඳහන් වුණානේ ඔන්න මැතිවරණ කොමිසම කුරුණෑගල අධ්‍යක්ෂකගේ මාරුව අත්හිටුවයි මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඒ වෙලාවට අලුතින් තනතුරු දෙන්න තනතුරු වලින් මාරු කරන්න වැඩ තහනම් කරන්න ඒවත් බෑ වැතිවරණ කොමිසම ඒක මතක් කරලා තියෙනවා ඊළඟට ඔන්න බලන්නකෝ අපේ අය හරි දක්ෂයි හරිම මේ ඕන දෙයක්
වැරදි විදිහට යොදා ගන්න පිරිසක් නෙමෙයි ඉන්නේ. මාළුන්ගේ කට ඇතුලේ මත් කුඩු ගංජා අලුත් ජාවාරමක් අනුරාධපුර බීපී චතුරංග තමයි වාර්තා කරන්නේ. මේ මාළු වෙලඳාමේ මුවාවෙන් මාළුවගේ කට ඇතුලට මත් කුඩු ගංජා දාලා බිස්නස් එක අලුත් අලුත් සිස්ටම් අපි අය හොයා ගන්න හරිම දක්ෂයි. ඩයනා උදාංගෙනී තමයි මේ වාර්තාව ගේන්නේ. මැයි මාසේ 5000 දීමනාව දෙන්න කෝටි 2572ක් වෙන් කරයි ඇමති බන්දුල. පොඩි මුදලක් නෙවෙයි අපේ අය 5000 අරගෙන දැන් නම් තැන් තැන් වලට ඉතින් ඒවත් ඉතින් දේශපාලනඥයින්ගේම ස්ථානනේ. ඒ හින්දා මේ 5000 එතෙන්ට පූජා කරාට කාමකුත් නැ නේ. සාමාන්‍ය පෙළ හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දෙන්න කොමසාරිස් විදුහල්පතින්ට කියයි කියලා ජයන්ත සමරකෝන් වාර්තා කරනවා. මේ දැන් සාමාන්‍ය පෙළ විභාගයේ හැඳුනුම්පත් ඉතයික්මුණින් හදා ගන්න ඕනනේ දරුවෝ. ඒ නිසා වෙන්නේ නැති හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඉතාමත්ම ඉක්මනින් ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒගෙන අවධානය යොමු කරන්න අපේ දරුවෝ. ඊළඟට ඔන්න තව හොඳ වාර්තාවක් තියෙනවා අපිට ලබා දෙන තොරතුරක්. මේක විදේශ පිටුවේ තමයි ලෝ වටා තීරුවේ තමයි තියෙන්නේ. උගුර සේදීමෙන් වෛරසයෙන් ගැලවෙන්න පුළුවන් බිතාන්‍ය වැතියන්ට උපදෙස්. දැන් අත් විතරක් හොදලා මදි දැන් බලනකොට උගුරත් හේදුවොත් වෛරසයෙන් ගැලවෙන්න පුළුවන්. මේක සඳහන් වෙනවානේ මේ වෛරසය ඉස්සලා මේ උගුරේ තැම්පත් වෙලා දින දෙකක්ද තුනක්ද තියෙනවා කියලා. ඒ නිසා වෙන්නේ නැති මේ උගුර සේදීමෙන් දැන් අපේ අය අතර ලුණු මිශ්‍ර කරලා උගුර හොදනවා, උණු වතුරෙන් උගුර හොදනවා. ඒ හා සමාන එකක් තමයි මේ බිතාන්‍ය වැසියන්ට වෛද්‍ය උපදෙස් වලින් ලබා දීලා තිනවා උගුර සෝදන්න කියලා. අපිත් නිකන් ඉන්නේ කිතින් ඔක හොදමු දැන් ගෙදරනේ ඉන්නේ නේ. මේ වෙලාවේ ඡන්දේපා සැවම එක්ව කොරෝනා වසංගතයේ මිදෙන්න කැපෙමු. අනුරපුර රදගුරුතුමෝ කීති කියලා අතුල බණ්ඩාර තමයි වාර්තාව ගේන්නේ. රදගුරුතුමා විතරක් නෙමෙයි අපි කතා කරනකොට මේ ජනතාව හැමෝම කියන්නේ අපිට දැන් ඡන්දයක් එපා. අපි මේ වසංගතයෙන් ඉස්සලා මිදෙමු කියන එක. මේක ඕනේ වෙලා තියෙන්නේ අපිට නෙවෙයිනේ. අර ඉල්ලන කට්ටියටනේ ඈ ඒගොල්ලන්ටනේ දැන් අමාරුව ඉක්මනටම මේ ප්‍රශ්න විසඳන්න රටේ තියෙන. එනේ ඉතින් කාටද මෙව්වා කියන්නේ. ඊළඟට නෝබුඩ් රංජිත් රාජපක්ෂ වාර්තාවක් ගේනවා. කලකින් සූර්වි ඇති කරගත් ගැටුම් වලින් 19ක් රෝහලේ 16ක් වික්කොයේ 3ක් මස්කෙලිය. කාලකින් සූරුනේ ටග් ගාලා වැඩි. මේවා ඉතින් දැන් ඇරියේ මිනිස්සුන්ට බොණ්ඩනේ. ඒ බොනේ එක පොඩ්ඩක් කල්පනා ඇතුව මදපමණින් ගත්තනම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. හොඳයි. හොඳ කාටුන් පෙළකට දැන් අපි යමු. විස්තර පත්‍රේ. ගිරයක් තියෙනවා. ගිරේ මැද්දේ පුවක් ගෙඩියක් තියෙනවා. මම හිතන්නේ පුවක් ගෙඩිය අපේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ වෙන්න ඕන. ගිරේ තලය ආණ්ඩුව මිට විපක්ෂය. දැන් ගිරේට අහුවිච්ච පුවක් ගෙඩිය තමයි අපේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තමයි මේ කාටුනේ දාස සඳහන් කරන්නේ. ඊළඟට දාස අපුවලාණගේ සුවාරිස් කාටුනේ පෙනුමට නම් අපේ අගමැතිතුමා වගේ ගෝඨා මලයා කොවිඩ් අරමුදලට මාස 3ක පඩි පරිත්‍යාග කරලා අගමැතිතුමා හැම කියනකොට අපේ සුවාරිස් කියනවා සෑර් පීබී කොච්චර දීලාද පීබී ජයසුන්දර මහත්තයා කතාවක් තියනනේ තුමා පඩි තුනක් ගන්නවා කියලා. ඒ හින්දා වෙන්නේ නැති මේ යහන්නේ සෑර් පීබී කොච්චර දීලාද. ඊළඟට තලංගේ අනේද කියන්නේ කවි පද හතරක් තියෙනවා. වැටවල් ගොඩ නැගිලි ගලවා අනවසර පුදබිම මුහුදු මහ වෙහෙරේ පරිදි පෙර දෙන්නට ජාතියට නැවතත් උරුම කර අන් කිසිවෙකුට බෑ ගෝටා බයට හැර මරු 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 ගින් එන්න ජය වේවා.